හරි අපි මේකේ 13 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගානේ ඒ කොටස විසඳන විදිය බලමු දැන් මේකේ පොඩ්ඩක් බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා මම මේ පාඩම කලින් කරා මේකේ දැන් අභ්‍යාසයේ මේ විසඳන විදිය කියලා දෙන්නේ මේකේ මේ සමීකරණ දෙකක් තියෙනවා මේ තියෙන්නේ පළවෙනි සමීකරණය මේ තියෙන්නේ දෙවෙනි සමීකරණය දැන් මේකේ විසඳනකොට මොකක්ද කියන්නේ පළවෙනි සාධකය මේ තියෙන්නේ භාගමය සංගුණක භාගමය සංගුණක විසඳන්නේ කොහොමද හරි දැන් ඔකුල බැලුවොත් මේ b කියන එක මේකේ නොදන්න පද දෙකක් තියෙනවා a සහ b එතකොට b ගේ සංගුණකයේ දිහා බැලුවම b ගේ සංගුණකයේ දිහා බලපුවම මේ දෙන්නම එක හා සමානයි නේ එහෙමනම් මේ එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ මේ සමීකරණ දෙක මම පල්ලෙහාට එකතු කරගත්තොත් මොකක් වෙයිද එකතු කරගන්න එතකොට තේරෙනවා මෙතන ඉන්න කෙනාමයි මෙතන ඉන්නේ. ඉතින් එකතු වෙනකොට සමාන පද තිබ්බොත් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ. ඉතින් ධන කෙනාගෙන් ඍණ කෙනාව කැපිලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක අපි පල්ලෙහාට එකතු කරගන්නවා ඒ හින්දා. එතකොට මේ දෙන්නා මොකද වෙන්නේ? මේ දෙන්නා එකතු වෙනවා සාමාන්‍ය විදිහට. 3 බෙදීම 5 a ධන භාගයයි a සමානයි. ඉතින් දැන් මෙයා කැපිලා යනවානේ. මෙයාට මෙයා කැපෙන එකතු කරනකොට ඒ හින්දා තුන බෙදීම 5 a ධන භාගයයි a සමානයි 8 3 3 11 ඊළඟට හරිය අසමාන භාගයන් දෙකක් තියෙන්නේ මේ දෙන්න පොදු හින්දා දෙන්නම එළියට ගමු 3 බෙදීම 5 ධන භාගයේ a සමානයි 11 දැන් අපි මෙතන හොයන්න යන්නේ a වලට අගයක් ඉතින් මේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න කියන්නේ භාග පාඩමට යන්න මතක් කරගන්න ඒවා හරි අසමානයි නම් හරි සමාන කරගන්න ඕනේ. මෙයාගේ මේ භාගය වැඩි කරන්න, මෙයාගේ මේ භාගය වැඩි කරන්න. එතකොට වෙන්නේ 3 වරක් 2 බෙදීම 4 වරක් 2 10යි. 4 වරක් 1 බෙදීම 4 වරක් 2 10යි. ඒ සමානයි 11යි. හරි. දැන් හරි සමානයි. උඩ ඉන්නේ 3 වරක් 2 6යි. හරේ පොදු ඒ හින්දා වසරක එක 5යි ඒ සමානයි 11යි එහෙනම් මෙතන එනවා 11යි බෙදීම 10යි ඒ සමානයි 11යි ඉතින් මේ 10 බෙදීමක් විදිහට තියෙන හින්දා එහා පැත්තට දාන්න මේ අගුණ කිරීමක් විදිහට තියෙන හින්දා බෙදීමක් විදිහට අනිත් පැත්තට දාන්න ඒ සමානයි 11 වැඩි කිරීම 10 බෙදීම 11 මේ 11ට මේ 11 කැපෙනවා ඉතුරු වෙන්නේ ඒ සමානයි 10යි. ඉතින් මේකෙන් බලපුවම ඕගොල්ලන්ට තේරෙනවද ඒ වලට අගයක් ආවා. අපි මේ දෙවෙනි සමීකරණය ගමුකෝ මේ දෙවෙනි සමීකරණය පාවිච්චි කරලා දැන් ඒ වලට b වලට අගයක් හොයාගන්න හදනවා. හරි. මම දෙකෙන් භාගයයි a වෙනුවට දැන් ඉන්නේ 10යි. ඍණ 3n 1යි b සමානයි අටයි දැන් මෙතන නොදන්න පද විදිහට තියෙන b විතරයි මේ භාගය කැපෙනවා 5යි ඍණ 3n 1යි b සමානයි මේ ධන 5 අනිත් පැත්තට යනකොට 8 ඍණ 5 සමානයි 3යි b සමානයි මේ ඍණ පදය අනිත් පැත්තට දාන්න මේ තියෙන 3 බෙදීමක් විදිහට අනිත් පැත්තට යනකොට ගුණ කිරීමක් විදිහට යනවා එතකොට ඍණ 3ක් ගුණ වෙනවා තුන වැඩි කිරීම වෙන තුන. එතකොට මොකද වෙන්නේ? 3 වරක් 3 9යි. වෙන 9යි. b වෙනුවට ආවා වෙන 9යි කියලා. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා හරිම සල්ලයි. හරි. හරි. මේක හදන විදිහ බලමු. දැන් මේක බලපුවම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන තියෙන මේ භාගය. ඒ කියන්නේ මේ c වෙන එක. හරි. අභ්‍යාසයේ c මේක බලපුවම මේකෙත් සමීකරණයන් දෙකක් තියෙනවා පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය මෙතන භාගයයි මෙතන 1යි දැන්
මේම තිබ්බම හිතන්න එපා මේ මෙතන ඉස්සරහ කවුරුත් නැහැ කිය. මෙතන ඉන්න එක එක වැඩි කිරීම y කියන්නේ y. මෙතන ඍණ පදයක් ඍණ එක වැඩි කිරීම y ඍණ y. හරි. මම මෙතන ධන භාගය මෙතන ඍණ එක. ඉතින් හරි ලේසි මෙතනත් අපි භාගයක් කරගමු. මෙතනත් අපි භාගයක් කරගමු. මොකද කරන්න තියෙන්නේ? මේ මුළු සමීකරණය, ඒ කියන්නේ දෙවෙනි සමීකරණය මම වැඩි කරනවා භාගය. ඒ හින්දා භාගය වැඩි කිරීම භාගයයි x ඍණ එක වැඩි කිරීම භාගය ඍණ භාගයමනේ. හා භාගයයි y එක වැඩි කිරීම භාගය කියන්නේ භාගයම තමයි. මේ මට අලුතෙන් ලැබෙන sorry තාම ලැබුණ නැහැ භාගයක් වැඩි කරන්න තියෙන්නේ. යටපද වෙන වෙනම වැඩි වෙනවා. යටපද සහ උඩපද එකතු කිරීම අඩු කිරීම වගේ නෙමෙයි ආ. යටපද වෙනම වැඩි වෙනවා. උඩපද වෙනම වැඩි වෙනවා. එහෙනම් උඩට එන්නේ 1යි යටට එන්නේ 4යි x ඍණ භාගයයි y සමානයි භාගයයි. මේ ලැබෙන්නේ තුන්වෙනි සමීකරණය. හරි. මම දැන් ගේන්නම් පළවෙනි සමීකරණය පල්ලෙහාට. 3n 1යි x ධන භාගයයි y සමානයි 4යි. මේ ඉන්නේ පළවෙනි සමීකරණය. ඉතින් දැන් පේනවා මෙතන පදයයි මොකද වෙලා තියෙන්නේ? සමානයි. මේ ධන සහ ඍණ එකතු කරගත්තනම් වැඩේ හරි නේද? ඉතින් මම ඉස්සෙල්ලා කරා වගේම කරලා දානවා. ලොකුවට සුළු කිරීම පෙන්වන්නේ නැහැ. හරි දැන් මම එකතු කරනවා. මේ පද දෙක විතර එකතු වෙන්නේ මේ පද දෙක කපල යනවා. 4n 1x ධන 3n 1x සමානයි භාගය ධන 4. 4 යටින් ඉන්නේ කවුද? 1. මෙතනත් භාග සුළු කිරීමක් සිද්ධ වෙන්නේ. හරි ඊළඟට x කියන එක නපොදුයි. 4 ධන 3n 1යි. මෙයාවගේ මම පොදු කරගන්නම්. මේ 8යි උඩයි දෙන්නම දෙකෙන් වැඩි කරගත්තා නම් හරිනේ. එහෙනම් භාගයයි ධන 8 බෙදීම 2යි. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට තේරෙනවා හරේ සමානයි. එහෙනම් යට 2යි උඩ දෙන්නේ 9යි. මෙහා පැත්තේ යටට 4 3 12යි 3යි 7යි sorry 4යි x. එහෙනම් මෙතන උඩ වෙනවා 7යි යට 12යි x සමානයි 9 බෙදීම 2යි. 12 අනෙක් පැත්තට දානවා ගුණ කිරීමක් විදියට. 7 මෙහා පැත්තට දානවා බෙදීමක් විදියට. එහෙනම් x සමානයි 9 වැඩි කිරීම 12 2 වැඩි කිරීම 7යි. මෙයා යට වෙනවනේ. අයියා 2යින් වෙනවා. 2වරක් 1යි 2වරක් 6යි. එහෙනම් නම්බරක් 6 කීයද? 6වරක් 9 50 4 බෙදීම 7 x සමානයි. ඊළඟට මම y සමානයි y වගේ හොයන්න යන්නේ. මම පළවෙනි දෙවෙනි සමීකරණේ පාවිච්චි කරනවා. එකෙන් එනම් භාගය වැඩි කිරීම 54 බෙදීම 7 ඍණ y සමානයි 1යි. 1යි පාර දෙකේ 2යි 4ට 14ට 7යි. ඊළඟට මෙතනින් ඒ කියන්නේ එන්නේ දැන් 27 බෙදීම 7යි ඍණ y සමානයි 1යි. මම මේ පදේ අනිත් පැත්තට දාන්න. නෑ මම මේ y යහ පැත්තට දාලා මෙයා මෙහෙට ගින්න. 27 බෙදීම 7 ඍණ 1 සමානයි 9යි. ඊළඟට 7ෙන් ගුණ කරගත්තම හරි. එතකොට 27 ඍණ 7 බෙදීම 7 සමානයි y. ତරේ විදිහට අන්තිමට එන්නේ 20 බෙදීම 7 සමානයි y. එන y වලට අගයක් ආවා x වලට අගයක් ආවා. දැන් පැහැදිලිව තේරෙනවා ඇති. හරි. අපි ඊළඟ ගාන හදන බලමු. මේක කොහොමද හදන්නේ? සමීකරණ දෙකක් තියෙනවා අර වගේම. මේක දිහා බලපුවම මේකේ හරයන් වෙනස්. හැබැයි ඔයගොල්ලෝ තේරෙනවා මේකේ යට කෙනා ඉන්නේ 3, මෙතන ඉන්නේ 12. අපිට පුළුවන් උඩ කෙනා සමානයි, ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා අපි මේ මුළු සමීකරණය මේක
කීයෙන් ගුණ කරගත්තොත්ද 12 හැදෙන්නේ 4ෙන්. එහෙනම් මේක 4ෙන් එකෙන් මේ මුළු සමීකරණයම ගුණ කරගත්තා නම් හරි නේද? එහෙනම් පළවෙනි සමීකරණය වැඩි කරගන්නවා 4ෙන්. කින් කියන්නේ 4ෙන් බෙදන්නයි කියලායි මේ කියන්නේ මේ සමීකරණයෙන් 4ෙන් බෙදන්න. බෙදන්න නැහැ. එහෙනම් මම මේක මේ විදිහට ලියා ගන්නවා. 4ෙන් එක වැඩි කිරීම එම් බෙදීම 4ක් ධන 4ෙන් එක වැඩි කිරීම 5යි n බෙදීම 3 සමානයි 4ෙන් එක වැඩි කිරීම 36. බලමු සුළු කරලා 4 වරක් 4 එම් බෙදීම 16යි ධන 4 වර 3 12යි 5යි n බෙදීම 12යි මෙයා කැපෙනවා 4 වරක් කියල 9යි මේ ආවේ මට තුන්වෙනි සමීකරණය. හරි. දැන් මං ගේනවා දෙවෙනි සමීකරණය පල්ලෙහාට. 3යි m බෙදීම 8 ඍණ 5යි n බෙදීම 12 සමානයි ඍණ 2යි. මේ ඉන්නේ දෙවෙනි සමීකරණය. දැන් බලපුවම මෙයායි සමාන පදයන් දෙකක් ධන ඍණ තියෙන්නේ එකතු කරගත්තොත් කපලා යනවා. එකතු කරගන්නවා. එකතු කරගන්න බල මේ කපලා යන හින්දා යාලියන්නේ නැහැ. एम बेदीम दास धन तुम एम बेदीम अट सामान मेदन को दुना नमेरी देख हटाए हर दे मे समय इकने मेन मे को देखें गर हर नहीं हाँ को एम धन दिवरा हम बेदीम अट वाल दिख दास हाँ दास हटाए इलाट हताई एम बेदीम दास समान हताई दास यानी पत्र दान हत बेदन एम समान हत बड़ी क्रीम दास बेदीम हत ये हत में हत कैपिनो एना एम बोल टा कैपिनो दास इलंगट मम मेकम मे एम बोल आगे गिन हिल्ला दान नंग पलमी समीकरण मम पलमी समीकरण एक किन दास बेदीम हतर दान वहाई एन बेदीम तुन समानाय तीस हय मेतनिंग इना हतरे 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 इना मेतन दान हतरा किन्ने ये दान हतरा नहीं पत्र दान पहाई एन बेदीम तुन समानाय तीस हय वीन हतरे तीस हय हतरा गिहन की ये तीस देखता है इमना इन समानाय तुना नहीं पत्र दानो पहत दानो पहत बेदीम की दिजाने तो वोट इन वोट इन आगे तुम्हारा देखा है आई तुम्हारा तो ना भी है यदि मैं पहाय एम्बेलर टेन ने सुलवे ने त्याग दिया क्या करना पसरक एक पहाय हतरक कितरुई हतलिस साइड पसरक ना भी है का कितरुई मैंने महिमा गया करना है इन वाला टेलीविजन සුළු කිරීම හරි කියලා මං හිතනවා. අපි බලමු ආයි. දාසේ ගණන්ලා මෙතනට දැම්මා. එතකොට 4 4යි 4යි 4 ගියා. ඉතින් 4ක් විදියට. එතකොට अभी इलंका ना बलूँ एफ एफ जाने एक तारा भी दी समय करना देती ना मेक दिहा बल पाद मुख्य मे बागे समय करने तिब्बना हेतर सुलू कर मार मिले बाग में संगून का इंकर अरे मैं ये हिंदा पलवीन समीकरण अरगना हर सामान करना यहाँ पर दागना मैं पलवीन समीकरण करना हर सामान करना मेतन हयाई मेतन हयाई तिब्बन बेडी हर हिंद मेतन मैं देखें गुण करना मैं आने गुण करना ऐना पलवीन एक नाम वेडी करना देखें तो हटा देखें गुण नाम हय मेतन वेडी करना तूने यटक गुण करना तूने तो हय
යටයි උඩයි දෙකම ගුණ කරන්න ඕනේ ආ එහෙනම් මේ පැත්තත් දැන් මම ගුණ කරගන්නවා කරගන්න ඕනද දැම්ම නැහැ තාම නැහැ හරි ඊළඟට මෙතන 4x තන 9යි බයි දෙදීම 6 කියන එක නා පොදුයි ඉන 1යි 6 මන් දැන් අනිත් පැත්තට දානවා 4x දන 9y සමානයි ඍණ 6යි. ඒ ගුණ වුණාම ඍණ 6යි. දැන් බලන්න මට ලැබිච්ච අලුත් සමීකරණය තුන්වෙනි සමීකරණය මෙන්න මේ දෙවෙනි සමීකරණය වගේ. දෙවෙනි සමීකරණය මම ළඟට ගේන්නම් 4x ඍණ 5y සමානයි 22යි. 2 මම දෙකෙන් නෑ මම 3න් 2 අඩු කරන්න. ඇයි ඒ? මේ බලන්න 4x මේ දෙන්න සමානයි. අඩු කරගත්තොත් මෙයාගේ මෙයාව කපලා යනවා. එහෙනම් මම මේක අඩු කරනවා. එහෙනම් 9y ඍණ ඍණ 5y සමානයි ඍණ 6 ඍණ 22. එතකොට මේ ඍණ ඍණ ගුණ වුණාම ධන වෙනවා. එමනම් 9 5 එකතු වුණාම කීයද? 4y එතනින් එනවා 20 ඍණ 20 8යි. y සමානයි ඍණ 28 බෙදීම 14 සමානයි ඍණ 2යි. නෑ y වලට ගේන ඍණ 2යි කියලා. මම ඊළඟට දෙවෙනි සමීකරණයට ගෙනිහිල්ලා දාන්නම්. දෙකෙන් y වලගේ ඍණ 2 හින්දා x වලගේ හැඳ යන්නේ 4x ඍණ 5යි. වැඩි කිරීම ඍණ 2යි 22යි. ඍණ 2යි ඍණ 5යි ගුණ වුණාම 4x ධන 10 සමාන 22යි. එමනම් 4x සමානයි 22කින් 10ක් අඩු කරනවා 4x සමානයි කීයද 12යි x සමානයි 12 බෙදීම 4 සමානයි 3යි හරි මම හිතනවා මේ කරපු අභ්‍යාසයේ ගණන් ටික තේරෙන්නේ නැති කියලා මම ඊතුරු අභ්‍යාස ටිකත් ඉස්සරහට දැන් කරනවා ඕක ඊතුරු ගණන් ටික හදන්න හදලා ප්‍රැක්ටිස් කරන්න ඒ තේරෙන්නේ නැති ගණන් තියෙනවා නම් අහන්න ඉස්සරහට තව ගොඩාක් වීඩියෝ දාන්න තියෙනවා ගණන් හදන විදිය අභ්‍යාස කරන විදිය පේපර්ස් කරන විදිය මම ඔක්කොම දානවා ඒ හින්දා channel එක subscribe කරලා bell එකත් ගහලා තියාගන්න